හරිම ලස්සනයි. කියන්නේ චමත්කාර ජනකයි. මම මේ කැරිස්මකට හරිම ආසයි. ඒ කියන්නේ මේ පුදුමාකාර ලස්සනක් තිබුණා මේක පටන් ගන්න පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම, සහ පර්ෆෙක්ට් ටයිමින්, කෝඩිනේෂන් හොඳට තිබුණා. මෙයාලාගේ සම්ප්‍රදායන් සියලු දේ එකතු කරලා ඒ ගත්ත ඒ අරගෙන තිබුණු ක්‍රියේෂන් එක හොඳයි, ලස්සනයි. කැන්ඩියන් හැඩතල හරිම ලස්සනයි. බරත වගේ වලට යනකොට චුට්ටක් සමහර ස්ටෙප්ස් බරත අඩි පෑගුණා, මැන්ඩියේ කැන්ඩියන් මැන්ඩියම ඉඳන් පොඩ්ඩක් එහෙම වුණා. සහ සමහර අවස්ථාවල් වල මැන්ඩිය අපේ කැන්ඩියන් නර්තනයේ මූලික මිරියව්ව පොඩ්ඩක් ඕව ගියා සමහර අවස්ථාවල. ඒ කියන්නේ දෙපා ටිකක් වැඩිපුර ඈතුන ඒකට ප්‍රැක්ටිස් කරන්න. මේ මට දැනෙන දේ තව ඔයාලට ගොඩාක් ප්‍රැක්ටිස් එක අවශ්‍යයි. මේ සියලු ලකුණු හම්බුනේ ඔයාලගේ ඒ බියුටි එකට. ස්කිල්සුත් පාවිච්චි කරලා තිබුණ බඹර වලල්ල ගියා, ජම්ස් ටිකක් ගියා. හොඳයි. ජම්ස් වලට බර ට්‍රාන්ස්ෆර් කරනකොට කකුලේ ඇඟිලි වලට දීලා ඊට පස්සේ හීල් එකට ගන්න වගේ ටෙක්නික්ස් තව තියෙනවා, ඒවත් හදාගන්න. අද නර්තනය හරිම ලස්සනයි. හොඳයි. සාරකින් දුලබ දසුන. 10න් 10ම අත දිගෑරලා දීලා තියෙනවා. මම හිතන්නේ ඔබට අද දවසේ හොඳම නර්තනය මේකද? දැනට මේගොල්ලෝ තමයි ප්‍රබුදු. මේගොල්ලෝ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාලා නර්තනය ගැන දන්න නර්තනයෙන් දෙයක් ඉගෙනගෙන තියෙන ලංකාවේ නැට්ටුවෝ. ඉතින් මම කොහොමද ලකුණු නොදී ඉන්නේ ඒ දක්ෂතාවයේ මේ ස්ටේජ් එකේ ස්ටෙප් අප් වේදිකාවේ දකිනකොට? හරි ලස්සනයි පුතේ. පුබුදු, ලංකාවේ තියෙනවා ලැටින් තියෙනවා, හිප් හොප් තියෙනවා, බරත තියෙනවා, මේවා ලෝකෙ පුරාම තියෙන ඩාන්සින්. හැබැයි මේක තියෙන්නේ අපේ දේ විතරයි. මේක අපේ මැජික් එක, මේක අපේ දේශීය දේ. ඉතින් මේවා දකින්නකොට මට ලකුණු නොදී ඉන්න බෑ. ඉතින් ඔගොල්ලෝ තව නව නිර්මාණ කරන්න පුතේ. ඔතනින් එහාට දෙයක් අපි කරනකොට තමයි ඒකේ ලස්සන තව ටිකක් ඔගලන්ට එළියට එන්නේ. අපිට ලස්සන බලා ගන්න පුළුවන් ඔගලන්ගේ. මම මේගොල්ලන්ව දකින්නකොට මඩත් නටන්න හිතුණා පුබුදු. ඉතින් මේ මොහොත සජීවීව අවස්ථාවක් කරගමු. මම හිතන්නේ සාරා සූදානම් අබේවර්ධන මේ මොහොතේ මේ නර්තන වේදිකාවේ දකින්න මේ ප්‍රේක්ෂකාගාරයත් සියලු දෙනාත් කැමති ඇති. බෙරපදයක් කියනවා නම් මම නටනවා. බෙරපදයක් කියනවා නම් මම නටනවා. අනිවාර්යෙන්. ඔබ සූදානම්. හොඳයි, එහෙනම් මෙන්න සාරා අබේවර්ධන වේදිකාවේ. හරිම අපූරුයි, හරිම අපූරුයි.